භික්ෂුන් වහන්සේලාට සංඝයා වහන්සේලාට කිසිම ගැටුමක් මම පරම්පරාගත බෞද්ධ පරම්පරාගතව බෞද්ධ ආගමට විශාල ගෞරවයක් ඇති කෙනෙක් පෞද්ගලිකව බෞද්ධ දර්ශනය හදවතින්ම විශ්වාස කරන ඒ අනුව ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනෙක් නමුත් අද බෞද්ධ දර්ශනය කෙලසුමින් සිවුරු පොරෝගෙන අද තමන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන රස්‍ය අධිකාරයන් පිරිසක් ගන්නම හදස්සන අනේ අය ගැන තමයි මම කතා කරේ නමුත් පැහැදිලිවම මම එදා කිව්වා වගේ මේ සංඝ කල්ලියේ තියෙන දේවල් අලුත් දේවල් නෙමෙයි බුදුහාමුදුරන්ගේ කාලේ දේවදත්ත කියන්නේ මුලින්ම බුදුහාමුදුරන්ට එරෙහිව බුද්ධ දර්ශනයට එරෙහිව සංඝ කල්ලියක් ඇති කරගත්ත පුද්ගලයා එදා ඉතිහාසය අනුව අපි දන්නවා බුදුන් වහන්සේට මුලදීම ස්වාමීන් වහන්සේලා 1250යි හිටියේ ඒ 1250නුත් 750ක්ම දේවදත්ත අජාසත්ත්වගේ උමනාවට මේ කල්ලියට එක්තු කරගත්තා. නමුත් බුදුහාමුදුරන්ට පුළුවන් වුණා මේ දේවදත්තලා මෙල්ද කරන්න. නමුත් පරාක්‍රමබාහු රජුරවන්ට සිද්ධ වුණා ස්වාමීන් වහන්සේලා කියලා කියාගන්න 60,000ක් අර අච්චු කළා. ශාසනයෙන් නිරපාහැරලා තමයි එදා බුද්ධ ශාසනය බුද්ධ දර්ශනය රැකගත්තේ. අනේ ඒ වගේම අදත් තත්වයක් තියෙනවා. අද බලන්න බුදු වෙලයි කියලා ඇඟ සුදු කරගත්ත පවුඩර් දාගත්ත ස්වාමීන් වහන්සේලා කියාගන්නා පිරිසක් වගේ. අනිත් පැත්තෙන් හොයිස් කට්ටකටත් සල්ලි ගන්න, වත්පත් සාකච්ඡාවටත් සල්ලි ගන්න, කුඩු මුදලාලිලාගෙන් ජීවත් වෙන කියලා පිරිසක් අද මතුවෙලා තියෙනවා. අන්නේ ඒ අයට විරුද්ධවයි මම සටන් කරන්නේ. අද වශයෙන් මම මේ කියන හැම දෙයක්ම සැබෑ බෞද්ධයේ විලාපය හැටියටයි මම දකින්නේ. ඔබගන්නේ අද මේ රටේ ගොඩක් අය හදවතින් මේ බුද්ධ ආගමට වෙන දේ ඉදිරියේ විලාප ගන්න. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ සිවුරේ මුවාවෙන් ඉන්න රස්ත්‍ය අධිකාරියෝ පිරිසක් ගැන. මේ සංඝ කල්ලිය ගැන. මේ සංඝ කල්ලි එදා ඉඳන්ම අද දක්වා ඉන්න එක ඉතිහාසයෙන්ම ඔප්පු වෙනවා. ඒක බෞද්ධයෙක් හැටියට මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුකමක් තියෙනවායි කියලත් මම බලන්න ඇස් දෙක තියෙන ඕන එක්කෙනෙක් අද පේනවා බෞද්ධ ආගමට මොකද්ද වෙන්නේ කියලා. ඊට වඩා සාක්ෂි ඕන නෑ. මම මේ නඩු කියන්න නෙමෙයි යන්නේ. ඔය කුඩු මුදලාලිලා ගෙනියන නාලිකා මොනවද කියලත් අපි දන්නවා. අපි ඒවට වෙලා ජනතාවත් දන්නවා. ඒක නිසා ඒ අයට ප්‍රශ්නය වුණාට අද මම දන්නවා මේ රටේ බෞද්ධයන් බහුතරය මගේ මතය දෙකයි. ඔබතුමා එහෙම සඳහන් කරා ඒක මහානායමිරුන්ට අදාළ කාර්යයක් නේද? ඔතන දේශපාලනද්ද පිටර බොහොම අයිතියක් නේද? කියන්නේ කාටවත් අයිති දෙයක් නෙමෙයි. බුද්ධ ආගම අපි සියලු දෙනාටම අයිති දෙයක්. බෞද්ධ දර්ශනය මේ රටේ බෞද්ධ නොවන අයටත් අයිති දෙයක්. බෞද්ධ දර්ශනය ඇත්ත වශයෙන්ම කියනවා නම් 21 වෙනි සියවසට නෙමෙයි මම හිතන්නේ 23 වෙනි 24 වෙනි 25 වෙනි සියවස වෙනකොට විද්‍යාව සහ බෞද්ධ දර්ශනය අතර තියෙන වෙනසක් නැති වෙනවා. මොකද ඒ තරම් ඉස්සරහ බලන දර්ශනයක් බෞද්ධ දර්ශනය. දේශපාලන වහන්සේලා ඉන්නේ ශාසනය ආරක්ෂා කරන්න මිසක් රටපාලනය කරන්න නෙමෙයි. අනේ ඒක පැහැදිලිව මතක තියාගන්න. රටපාලනය කරන්න හරියට හෝ වැරදියට රටපාලනය කරන්න දේශපාලඥයන් බිහි වෙනවා. මේ රටේ ඡන්දදායකයන්ගේ බිහි වෙන දේශපාලඥයන් හරි නැත්නම් දැන් අද හෙටත් ඡන්දයක් එනවා අපිව ගෙදර යවන්න පුළුවන්. ඒක ඡන්දදායකයන්ගේයි. නමුත් ඔය සිවුරු දාගත්ත මේ රස්ත්‍යාධිකාරය ඇත්ත වශයෙන්ම මිනි මරලා මරණීය දඬුවම කියන අයවත් නිදහස් කරන්න හිටිය කිය වාහනයක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න කතා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක මම නෙමෙයි අද රකම දන්න. ඔබතුමා එහෙම සඳහන් කරාට ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ නේද? කිසුන් වහන්සේලා කරේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න. සදාචාරාත්මක සිවුරක් දාපු පලියත මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මේ නිකන් කුඩු වලින් ජීවත් වෙන නාලිකාවල සමහර වෙලාවට මං කියනවා ප්‍රශ්න වෙන්න පුළුවන්.